අපේ ලාල්කාන්ත සහෝදරයාගෙනු ඒ වගේම මේ මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජන බලවේගයෙන් තරගවදන අපේ සහෝදරිය සහෝදරවරුන් සියලු දෙනාගෙනු ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ ලාල් විජේනායක සහෝදරය ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොහිරය ඇතුළු මේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි දන්නවා නොවැම්බර් මාසේ 14 වෙනිදා තමයි ජාතික මහා ශ්‍රම දාණය පැවැත්වෙන්නේ මොකක් වෙනුවෙන්ද පාර්ලිමේන්තුව පිරිසුදු කිරීම සඳහා වූ මහා ශ්‍රම දාණය විශේෂයෙන්ම මේ මහනුවර දිස්ත්‍රික්කයේ බැලුවොත් මම හිතන්නේ महानूर दिस्त्रिके कौरू हरि कोई वेलावकारी मे पार्लिमेंट नियोजने करना एक्कीने दिन्नी बंदनागार इन्नोम तम इदेनिसा मम हितनवा मे पार्लिमेंट पिरिसुदु किरीमे व्यायामेदी मे महानूर जनतावट विशाल कार्य पेवरी तिबिनवा මෙම විනාශකාරී කණ්ඩායම වෙනුවට මේ රට ගොඩනැගීම සඳහා සමත් වෙන අවංකභාවයේ තිබෙන අදූෂිතභාවයේ තියෙන මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන නොවැම්බර් මාසේ 14 වෙනිදා. දැන් පෞගිය ජනාධිපති ඡන්දය අපේ රටේ දේශපාලන විශාල පරිවර්තනයක් ඇති කරන ඡන්දයක්. අපේ ඡන්ද ව්‍යාපාරය ඇතුළත් පෙන්වා දෙනු ලැබුවා මේ මහමැතිවරණ කියලා කියන්නේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරන ලද දූෂිත වංක පෞල් පාලනයන්ගෙන් පොදු ජනතාවගේ අතට බලේ හුවමාරු වෙන බව නොවැම්බර් මාසේ 14 වෙනිදා අපි කරන්න හදන්නේ අන්නේ දූෂිත ප්‍රභු පාලනයේ පොදුජනයා අතට බලය මාරුවීම තවත් ශක්තිමත් කරන දිනේ තමයි නොවැම්බර් මාසේ 14 වෙනිදා. හැබැයි දැන් ඔබට පේනවා එම පරාජිත නායකයන්ගේ ප්‍රකාශ දිහා බලපුවහම ඔවුන් කොච්චර වික්ෂිප්තභාවයට පත් වෙලා තිබෙනවද? ඔවුන්ට මේ පරාජය කොච්චර දරා ගන්න බැරිද? ඔවුන්ගේ ප්‍රකාශය තුළ ගැබ්බී තිබෙනවා ඔවුන්ගේ දූෂිත ප්‍රභු පෞල් පාලනයන්ගෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු වීම ඔවුන්ට කොච්චර රිදවීමක් කරලා තිබෙනවාද ඒක ගොඩක් රිදෙන වැඩක් ඒක ඒගොල්ලන්ට ගොඩක් දුක හිතෙන වැඩක් ඒගොල්ලන්ට ඒක ගොඩක් දරා ගන්න බැරි වැඩක් ඒ නිසා පහුගිය දවස්වල ඔබ දැක්කොත් වේදිකාවේ हिटपु नायक प्रकाश दिहा बलपुआम ओंगे वेदनाव ओंगे दुख ओंट दरागन बेरी मानसिक वियवल दंगोदिं पेन्नुंकर मिंतिबिन हब जातिक जन बलवेगे अपी ओंट वेन प्रकाश करान सिद्वेन्ने कुमक निसाद ओंने विधियत गोडनगीति बिन पालने पिलिबंदव इतामत कुहक अदासें अदासिदिरिपत करान तिबिन्ने කුමක් නිසාද කියන එක අපි ඉතා හොඳින් දේශපාලනික හඳුනගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලන්ට අපි තවත් ඇති තරම් අපි ගැන එක එක ඒවා කියන්න එතකොටවත් දුක නිවෙනවා නම් හොඳයින්. හිත හැදෙනවා නම් හොඳයින්. නැත්තම් මේක හිත හිත ඉඳලා දුක විඳ විඳ ඉඳලා මොන නේද කරදරයක් වෙයිද දන්නේ අනාගතයේදී. ඒ නිසා දැන් ඇති තරම් බැනලා ඇති තරම් අඳුණා කියලා ඇති තරම් තමන්ගේ තියෙන මානසික බිඳවැටීම ප්‍රකාශනපත් කරන්න අපි ඉඩ දෙන්න ඕනකම තියෙනවා ඇති තරම් වේදනාව ප්‍රකාශ කරන්න හැබැයි අපිට වැඩක් තියෙනවා අපි කවුරුත් දන්නවා
අපේ රටේ දේශපාලන බලව්‍යුහයේ ගොඩනැගෙන්නේ ආණ්ඩුකරණය වැදගත් ආයතන කීපයක් කරා එකක් රට මේවීම සඳහා දේශපාලන බලව්‍යුහයේ ප්‍රධානතන තමයි ජනාධිපති ධූරය දැන් ඒක අපේ අතේ තියෙනවා ඊළඟ රට ගොඩනැගීම සඳහා දේශපාලන නායකත්වය ලබා දෙන ඊළඟ බලව්‍යුහය තමයි කැබිනට් මණ්ඩලය ඒක අපිට දෙන කුඩා තුන් දෙනෙකුන් සම්බන්ධ කැබිනට් මණ්ඩලයක් ජනාධිපති අගමැති ඇමති තුනයි ශක්තිමත් නේ ඊළඟ දේශපාලන බලව්‍යුහය ඉතා වැදගත් තැන තමයි පාර්ලිමේන්තුව ඉතින් පාර්ලිමේන්තුව විසිරුව හැරලා තිබෙන්නේ ඊළඟ දේශපාලන බලව්‍යුහය වැදගත් තැන තමයි පළාත් සභාව දින නියමයක් නැතුව කල් ගිහිල්ලා තිබෙන්නේ ඊළඟ ග්‍රාමීය වශයෙන් දේශපාලන බලව්‍යුහය තිබෙන්නේ නගර සභා ප්‍රාදේශ සභා තුල ඒවත් විසිරුව හැරලා තිබෙන්නේ දින නියමයක් නැතුව ඡන්ද තිබෙන්නේ එහෙනම් අපි ගොඩනගන ලද ආණ්ඩුවේ දේශපාලන බලය ඉතා ස්ථාන කීපයක විතරයි කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ ජනාධිපති ධූරයත් කුඩා කැබිනට් මණ්ඩලය හැබැයි අපිට ගන්න තියෙන තීන්දු තීරණ මේ රට ගොඩනැගීම සඳහා නායකත්වය ලබා දෙන්න ඒවා ඉතා හොඳින් පසුවිපරම් කරන්න ඒවට ඉතා හොඳින් සමීපව මැදිහත් වෙලා මෙහෙවන්න ඒ බලව්‍යුහය ප්‍රමාණවත් නැහැ ජනාධිපති ධූරයත් තුන් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයත් කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ රට ගොඩනැගී වැටී තිබෙන තත්වෙන් ගොඩ ගැනීම සඳහා සමීප නායකත්වය දීලා සමීපව මෙහෙවන්න මොකද මේ අරමුදෙන් ගොඩ එන්න දේශපාලන නායකත්ව සමීපව වැඩ කරන්න ඕන දේශපාලන නායකත්ව සමීපව මෙහෙවන්න ඕන දේශපාලන නායකත්වයේ සමීපව මේ අරමුදේ තේරුම් අරගෙන විසඳුම් හොයන්න ඕන හැබැයි අපිට තියෙන්නේ ජනාධිපති ධූරයයි තුන් දෙනෙකුගේ සමන්විත කැබිනට් මණ්ඩලය විතරයි එනිසා දැන් අපි ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීම දක්වා සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් තමයි අපි ගමන් කරමින් තිබෙන්නේ ජනාධිපති ධූරයේ සිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අනතුරුව ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඒ දක්වා සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් ඒක ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ඔබ දන්නවා අපි බලයගත්තු මොහොතේ අපි මුහුණ දීපු අභියෝගයන් කීපයක් තිබුණා. ඔබට මතක ඇති අපිට එරෙහි කණ්ඩායම් ඔවුන් කියන්න පටන් ගත්තා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කර ඩොලර් එක 300 ඉඳන් 400ට යනවා කිව්වා. මතකද? එහෙනම් අපි අභියෝගයක් තිබුණා ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට, ආර්ථිකයේ විශාල දායකත්වය සපයන කණ්ඩායමන්ට ආර්ථිකයේ පිළිබඳ විශ්වාසයක් හදන්න ඕන. අද අපි සමත් වී තිබෙනවා අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම් කරුවන්ට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කරේ විශ්වාසය සහතික කරන්න සමත් වී තිබෙනවා ඒකේ ප්‍රතිඵලයක් ඇටියට ඩොලරය 300ට යටින් තියෙනවා කට්ටි හිතාගෙන හිටියේ 400ට උඩින් කියලා මතකද අපි තාමත් අපි දන්නවා අපේ ආර්ථිකයේ තියෙන ගැඹුරුතම අරුබුදේ ඒකට විශාල කම්පනයන් වරුතු දෙන්නේ නැහැ විශාල හැරවුම් මුරුතු දෙන්නේ නැහැ සියුම්ම මේක පරිවර්තන ලක් කරමින් එහෙත් කඩා වැටෙන්න ඉඩ නොදී ඉදිරියට ගෙන යාමේ අභියෝගය අපි සතුව තිබුණා අනතුරු ඔබ දන්නවා ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් අකණ්ඩව ලබා දීමේ අභියෝගය ඔබට මතක ඇති ඔවුන් ජනාධිපති වේදිකාවේදී කිව්වෝ අපි આવොත් ගෑස් පෝලිම් මැතිවේ අපි આવොත් ඉන්ධන පෝලිම් මැතිවේවි ඉනිස අපේ අභියෝගය මොකද්ද පුරවැසියන්ට බහණ්ඩා සේවා අකණ්ඩව ලබා දීමේ අභියෝගය අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරලා තිබෙනවා ඒ වගේම වුණ අපිට කිව්වා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කාපුවම ලෝකෙන් හුදකලා වෙච්ච රාජ්‍ය බවට පරිවර්තන වීම දැනට අපි ගනුදෙනු කරමින් තිබෙන සාකච්ඡා කරමින් තිබෙන බොහෝ ජාත්‍යන්තර සංවිධාන රට ඇත්තරලා යයි කියලා අපි ක්‍රමානුකූලව ඔවුන් එක්ක සාකච්ඡා කරමින් අපේ වැඩපිළිවෙල තහවුරු කරමින් අද මෑත කාලේ ජාත්‍යන්තර සහාය ලබා ගන්න ලබා ගැනීමට හැකියාව තිබෙන ප්‍රබලතම ආණ්ඩුව බවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි පරිවර්තනය කළා තිබෙනවා සංක්‍රමණීය කාල පරිච්ඡේදයේ ඊතරින් නතර නොවි අපිට අභියෝගයක් තිබුණා අපේ රටේ යලි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ඔබ හිතන්න ජනාධිපති මැතිවරණයේදී
අපි නැතුව වෙන කෙනෙක් ජයග්‍රහණය කරා නම් ජනාධිපති ඡන්දයෙන් පසු දින කොහොම වෙයිද? අනේකාට හිංසා කරන, අනේකාට ගිනි බිඳින, අනේකාව පීඩාවට පත් කරන සංස්කෘතියක් අපේ රටේ තිබ්බා. හැමදාම ඡන්දයක් ඉවර වුණාම එම ආණ්ඩුවට ඡන්ද නඳුන අයින්න අනිත් අයට රහිව පීඩනයක් තිබුණා. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලංකාවේ පළමු වතාවට මැතිවරණයෙන් පසුව සාමකාමීත්වය ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපිත කරා. වැදගත්. දේශපාලන පරිවර්තනයන්ට මේ හැම දෙයක්ම වැදගත්. ඒ දේ අපි ඉටු කරා. ඒ විතරක් නෙවෙයි. ඔබ හිතන්න අද මහමැතිවරණයක් තියෙනවා. සාමාන්‍ය ජනාධිපති ඡන්දේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්නේ නැතුව වෙන කෙනෙක් ජයග්‍රහණය කරා නම් මේ මහනුවර ඡන්ද කොහොම වෙයිද? මේ මහනුවරට මේ ඡන්ද ඉතිහාසය තමයි ඛේදණීය ඉතිහාසය. උඩතලවින්නේ මැතිවරණ ව්‍යාපාරේ මිනිස්සු ඝාතනය කරලද ඉතිහාසයක් තිබෙනවා. නාවල පිටිය ගම්පල ප්‍රදේශේ කාර්යාලවලට පහර දෙන අනිත් දේශපාලන ක්‍රියාකාරකයන්ට පහර දෙන ජනතාව බියපත් කරන දේශපාලන සංස්කෘතියක් තිබුණා. එමනි ඒ විතරක් නෙමෙයි මම දන්නවා වෙඩි තියාගත්තා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට වෙඩි තියාගත්තු දේශපාලන සංස්කෘතියක් මේ මහනුවර තිබුණා. ඔබ හිතන්න පෞගේ ජනාධිපති වරණය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්නේ නැතුව වෙන කෙනෙක් ජයග්‍රහණය කරා නම් මේ මැතිවරණය මොන වගේ මැතිවරණයක් වෙයිද? නාවල පිටියේ මොන වගේ රැඟුම් දක්ින්න පුළුවන් වෙයිද? හිතන්න උඩනුවර මොන වගේ දේවල් වෙයිද? මේකනේ කතාව. ඒ නිසා මොකද්ද කරලා තිබෙන්නේ? අපි මේ රටේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තමන්ට සාධාරණ ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න තියෙන අයිතිය තහවුරු කරලාද මේ දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. මේව විශාල හැරොම් දේශපාලනයි. අපේ රටේ කැත අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක් අපි ගොඩනගමින් තිබෙනවා. එහෙම නැත්නම් මේ මැතිවරණ ව්‍යාපාර කොහොමද වැඩ කරන්නේ? ඡන්ද කාලයේ මුළුමනින්ම ආණ්ඩු බලය යොදවනවා. පොලිසිය මෙහෙවනවා ඡන්ද කාලයේ ආණ්ඩුවට ඕන විදිහට. පෞගේ ජනාධිපති ඡන්දෙදි පොලිස් නිලධාරීන් ගෙනල්ලා රැස්වීම් තිබ්බා. වැල්ලවායි කෑගල්ල තියන්න ලෑස්ති කරලා තිබුණා. ගාල්ල තියන්න ලෑස්ති කරලා තිබුණා. හරිද? පොලිසිය එකතු කරලා ඡන්ද රැස්වීම් කරා. ඒගොල්ලන්ට බලය තියෙනකොට මතකද ඡන්ද කරන විදිය? ගම්වලට ගිහලා ඇප්ලිකේෂන් දෙනවා පෙට්‍රෝලියම් එකකට දාන්නම් විදුලි බල මණ්ඩලයට දාන්නම් කියලා. බියවද්දනවා, හාල් බෙදනවා, හෙට තැපල් ඡන්දනවා, අද පඩි වැඩි කරනවා කියලා කියනවා. ඒ විදිහට කැත විදියට රාජ්‍ය තමගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් උපයෝගී කරගත්ත මහජනයාගේ ධනය, මහජනයාගේ දේපල, මහජනයා වෙනුවෙන් ඉන්න නිලධාරීන් තමගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් යොදාගත්තා. හැබැයි ජාතික ජන බලවේගය අපි කිසිදු ආණ්ඩු ක්‍රියාවලියක් ඡන්ද ව්‍යාපාරට සම්බන්ධ කරගන්නේ නැහැ. ඡන්ද කරන්නේ පක්ෂෙන්, ආණ්ඩු කරන්නේ වෙනම ආණ්ඩුවෙන්. එහෙමයි දේශපාලනය. අපි අහන්නේ මේ රටේ ජනතාවගේ මේ යහපත් දේශපාලන වෙනස්කම්, යහපත් දේශපාලන පරිවර්තනය යලි වෙනස්කරන්න මේ රටේ ජනතාව ඉඩ දෙනවද? නැහැ. මේ ඇති කළ දේශපාලන සංස්කෘතිය අපේ රටේ වැදගත් දේශපාලන සංස්කෘතිය බවට පරිවර්තනය කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. නාස්‍ය අවම කරලා දේශපාලන සංස්කෘතිය. මම ගොඩක් කියන්නේ නැහැ. මම පිටානිද්ද රූපවාහිනාලිකාවට යන්න හිතාගෙන ඉන්නෝ. එතෙන්දි ගොඩක් කියන්නම්. මේ අය මොනතරම් ප්‍රමාණක මේ රාජ්‍ය දේපල තමන්ගේ ජීවිතයේ සුඛ වේරණ වෙනුවෙන් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියෙනවද? කොච්චර අබ්බැහිවීමක් තියෙනවද කියනවා නම් ඔවුන් පෙරදිලා ඒව නැතුව බෑ. ලිස්ට් එවන්නේ එහෙම. පෙරදිලා ආරක්ෂාව, පෙරදිලා වාහන, පෙරදිලා ආණ්ඩුවෙන් තෙල් ගහන්න සල්ලි, පෙරදිලා ගෙදර උයන්ට කෝකියෝ. මෙහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුරුදු වෙලා තියෙන මොකද්ද? 1977 ඉඳන් ඇමති හැටියට මහජනගේ දේපල තමගේ ජීවිතේ වෙනුවෙන් පාවිච්චි කරේ. විපක්ෂ නායකවර හැටියට මහජනගේ දේපල, අගමැති හැටියට මහජනගේ දේපල.
එවගේම ජනාධිපතිවරයා හැටියට මහජනගේ දීපල පෙරදුනාම ඒත් මහජනගේ දීපල මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගින් අතර කරනවා අපි මේ වන විටත් නේද චිත්‍රසිරි මහත්මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්න ගන්නවා අපේ රට ඕන එහෙම යාපත් දේශපාලන සංස්කෘතිය එනිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මෙන්න මේ වැදගත් දේශපාලන සංස්කෘතිය මේ ලංකාවේ සංස්කෘතිය බවට පත් කළ තමයි ජාතික ජන බලවේගය නතර වෙන්න බව අපි ඔබට සහතික කරනවා අපි කරනවා ඒ විතරක් නෙවෙයි එක වැදගත් තැනක් තමයි මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නේ ජනතාවට තියෙන මේ පාර්ලිමේන්තුව පිළිබඳ කෝපය ජනතාවට තියෙන මේ පාර්ලිමේන්තුවත් එක විරසකය රටේ මොකක් හරි ව්‍යසනය සිද්ධ වුණොත් ජනතාව ප්‍රාර්ථනා කරනවා ඒක පාර්ලිමේන්තුවට වෙන්න කියලා මතකද අර කොරෝනා වසංගත කාලේ එක එක තැන්වල කොරෝනා පොකුරු හම්බ වෙනවා පොකුරු හම්බ වෙනකොට කට්ටිය කියනවා පාර්ලිමේන්තු පොකුරක් හම්බ වෙන්නේ කවද්ද එහෙනම් කොරෝනා හැදෙනවනම් ජනතාව ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තුවට හැදෙන්න කියලා ගම් වතුරක් අහපුවම ජනතාව ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තුව ගිලෙන්න කියලා මෙහෙමයි ඒ මේ පාර්ලිමේන්තුවේ බිල්ඩින් එක නරකද තියෙන තැන නරකද එහෙනම් ප්‍රශ්නේ මොකද්ද ඉන්න කට්ටිය නේද හැබැයි ඉන්න කට්ටිය ජයන්තිපුර ගේට්ටුව කඩාගෙන පාර්ලිමේන්තුවේ දොර අරගෙන බලෙන් ගියාද එහෙනම් ඕගොල්ලොම තමයි යන්නේ හරිද හරිද එනිසා මොකද කරන්න ඕනද මේ ඉතමත් කැතපන්නේ පාර්ලිමේන්තුවක් මේක තියෙන්නේ එහෙට පණින මෙහෙට පණින අධිකරණයෙන් වැඩි කරවන්නු රිමාන්ඩ් බාරවෙ ඉන්න ඉරේ ඉන්න මිනිමරල අච්චු ලැබපු මේම කණ්ඩායම් පාර්ලිමේන්තු නියෝජනය කරනවා එනිසා නොවැම්බර් මාසේ 14 වෙනිදා අපි මේ දියත් කරන දේශපාලන සංස්කෘතිය ඉදිරියටම ගෙන යන්න අපි කළ යුතු වන්නේ නොවැම්බර් මාසේ 14 දා මේ පාර්ලිමේන්තුව පිරිසුදු කරන්න ජාතික ජන බලවේගයේ අයගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න. එතකොට කියනවා නෑ ඒගොල්ලන්ට පුරුදු නෑනේ. දැන් හරි ඒගොල්ලන්ට තියෙන පුරුදු මොනවද? හොරා කල පුරුදුයි. මහජනගේ ධනය නාස්ති කරලා පුරුදුයි. පාර්ලිමේන්තුවේ ගහගෙන පුරුදුයි. පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පැනලා පුරුදුයි ඇමතිකමට විකිනිලා පුරුදුයි බාරයකට විකිනිලා පුරුදුයි මහජනගේ දේපල අනීතික ලෙස බලහත්කාරයෙන් හන්තානේ අල්ලගෙන පුරුදුයි පුරුදුයිනේ නේද ඈ මහජනගේ දේපල වලින් යම් ඉදිකිරීමක් කරනකොට හයිවේ එක හදනකොට ඒකෙන් කුට්ටි අරගෙන පුරුදුයි නැද්ද පුරුදුයි නීති අවභාවිතාවය යොදවලා පුරුදුයි දැන් බලන්නකො දැන් තන තන හම්බ වෙනවා කාර් ලියාපදිංචි නොකරලද වාහන රේගුවෙන් නිසි පරිදි ලංකාවට නොගෙනෙන ලද වාහන රේගුවෙන් ගෙනල්ලත් නැ ආර්.එම්.ඒ එක රෙජිස්ටර් කරලත් නැ හරිද දැන් සාමාන්‍ය ප්‍රවේශියන් සාමාන්‍ය ප්‍රවේශයෙන් අංක තහඩුවක් නැතුව වාහනය පාර දාන්න බයයි හැබැයි ඇමති ලියාපදිංචි කරන්නේ නැතුව වාහන දුවන බය නැතුව රේගුවෙන් පන්නපු වාහන ගේනවා කෑලි ගෙනල්ල බට් කරලා දුවනවා එයි ඒගොල්ල පුරුදුයි නීතියට වඩා උඩින් ඉඳලා ඒගොල්ල නීතියට යටත් අය නෙවෙයි නීතියට උඩින් ඉඳලා ඒගොල්ලන්ට පුරුදුයි හැබැයි මතක තබා ගන්න ඒගොල්ලන්ට පුරුදු ඒවා අපේ කණ්ඩායමට හරි සමහර විට පාර්ලිමේන්තුවට අලුත් හැබැයි මේ අය පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනට අලුත් අය නෙවෙයි ඒගොල්ල දීර්ඝ කාලයක් මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලන කරපු අය අවංකය අදූසිතය එනම් කරන්න ඕන නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුව සුද්ධ කරනවා නම් යවන්න ඕනකම තිබෙන්නේ මාලිමාවෙන් පුරවන්න ඕනකම තිබෙන්නේ මාලිමාවෙන් ඒ වගේම ඊට පස්සේ අපි කැබිනට් මණ්ඩලයක් හදනවා අනිවාර්යෙන් 25ට අඩුයි ඇමතිවරු
නියෝජ්‍ය ඇමතිවරු අමාත්‍යංශ 25ට වඩා අඩුයි ඊට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරු විධිමත් කැබිනට් මණ්ඩලයක් හදනවා අපි තාම සලසුම් ගණනාවක් හදලා තිබෙනවා ඒ සලසුම් අතර ප්‍රධාන කරුණු කීපයක් මම ඔබට කියන්නම් අපි අපේ ආණ්ඩුව සැලකිය යුතු අවධානය යොමු කරලා සලසුමක් හදලා තිනවා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මත ඒ ජනතාවගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් කොහොමද ඒකට අපිට දෙන්න පුළුවන් සම්පත් මොනවද රාජ්‍ය මැදිහත්වීම මොනවද කියලා අපි මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඊළඟ අපේ වැදගත් එකක් තියෙනවා මොකද්ද ඩිජිටල් ඉකොනොමි එකක් ඊ අපි ලංකාවේ ශාස්ත්‍රය පිළිබඳව බිහිවුණු වැදගත්ම වෘත්තීයවේදිය ලෝකෙ ඉතාමත් ඉහළ සමාගමක වැඩ කරපු රටවල් ගණනාවක ඒ සමාගමේ ව්‍යාපාර මෙහෙවපු ඒ සමාගමේ උඩින්ම හිටපු ඒ වෘත්තීයවේදිය ඒ සියල්ල අත්හැරලා ලංකාව ඩිජිටල් කරගීම සඳහා සතයක් ගන්න නැතුව වැඩ කරන්න ලංකාවට ආවා මතක තියාගන්න අපි අලුත් ඩිජිටල් ඉකොනොමි පිළිබඳ අමාත්‍යංශ ගොඩනගනවා ගොඩනගලා මේ රට ජනතාවට සේවාන් සපයන් ගෙදර ඉඳන් උපන්න සහතිකයට ඇප්ලිකේෂන් එකක් දාන්න ගෙදර ඉඳන් ඔප්පුවට සහතිකයක් ලබා දෙන්න තමන්ට ආධාරයක් දෙනවා නම් ආධාරේ ඒ හරහා ලබා ගන්න ඔබගේ බදු ගෙවනවා නම් බදු ඒ හරහා ලබා දෙන්න මේ ෆයිල් ගොඩ ගැහෙන පෝලිං වල ඉන්න බදාදට රාජ්‍ය කාර්යාල පිරෙන මේ මුළු මනිම සංස්කෘතිය වෙනස් කරලා ආර්ථික වශයෙන් සා ජනතාවගේ සේවාවන් සපෙහිමි වැදගත් කාර්යක්ෂම ඩිජිටල් ඉකොනොමි එකක් ශ්‍රී ලංකාවේ ගොඩනගනවා ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රට මේ තියෙන තලයේ සිට අලුත් තලයකට අපි උසවනවා ඊළඟ අපේ වැදගත් සලස්පත් තිබෙනවා ක්ලීන් ශ්‍රී ලංකා පිරිසුදු ශ්‍රී ලංකාව ඒ හැම පැතිම පිරිසුදු ශ්‍රී ලංකාව පාර පිරිසුදු පාර මිනිස්සුන්ගේ විනය ඉත හොඳින් පාර වුවමාරු වෙන මිනිස්සු ඉන්න විනයක් තියෙන අනකාට ගරුසරුව ආමන්ත්‍රණය කරන හොඳ පිරිසුදු ආහාර වේලක් තියෙන රට පුරා නේද විශේෂයෙන් කාන්තාවට යන්න පුළුවන් පහසුකම් සහිත පිරිසුදු වැසිකිළි පද්ධතියක් තියෙන අනකාට ආචාර සමාචාර කරන ඉතමත් ගරු බුහුමන් සහිතව හැම කෙනාටම පිළිගනු ලබන නව ශ්‍රී ලංකාවක් අපිට ඕන එනිසා අපි ලංකාව මේ ආසියාවේ මේ කලාපේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරන සලස්ම අපි දියත් කරනවා අපේ සලස්ම ඒ වගේම අපි හිතන අපිට ඉතා ඉක්මනින් පින්මක් ගන්න පුළුවන් සංචාර කර්මාන්තී අපේ සලස්ම හදලා තියෙනවා 2025 වෙනකොට ලංකාවේ මෙතෙක් ලංකාවට ආපු වැඩිම සංචාරකයන් ප්‍රමාණය අපි ලබන අවුරුද්ද ගේනවා ලංකාවට සලස්ම හදලා තියෙනවා ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ කුස කර්මාන්තය වැවිලි කර්මාන්තය කර්මාන්ත අපේ ස්වභාවික සම්පත් මත කර්මාන්ත මේ සියල්ල අපි දියත් කරනවා එනිසා මේ රට අලුත් යුගයකට අපි එදා අපේ මැතිවරණ ප්‍රකාශන කිව්වා වගේම අපි මේ රට නව පුනරුද යුගයකට ගෙන යන කාර්යභාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉටු කරනවා සලසුම් කරලා තියෙනවා ඒක කාර්ය සාර්ථක කරගන්න. ඒ විතරක් නෙවෙයි. එතකන් ජනතාව බලා ගන්න ඕන. ජනතාව බලා ගන්න ඕන. අපි දන්න රාජ්‍ය සේවකයන්ට මේ ලැබෙන වැටුප් ප්‍රමාණය මදි. අපි ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කරන පළමු අයවැය ලේකෙනින්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. හරිද? දැන් එක්කෙනෙක් කියනවා එයත් වැඩි කරන්නලු හිටියේ. හරිද? කැබිනට් පේපර් එකක් දැම්මලු මුදලුත් වෙන් කරාලු. එහෙනම් ඉතින් දෙන්න තිබ්බනේ. ඇයි නොදී හිටියේ? මට මතකයි විශ්වවිද්‍යාල මාස 3ක් අකර්මණ්‍ය වුණා. අනාධ්‍යන සේවක කාර්ය මණ්ඩලයේ උග්ග වැඩ වර්ජන නිසා. වැටුප් වැඩි කිරීමක් ඉල්ලලා විශ්වවිද්‍යාල මාස 3ක් කඩා වැටුණා. හැබැයි එතකොට කැබිනට් පේපරුත් නේ සල්ලිත් නේ. රාජ්‍ය සේවකයන් සංකේත වැඩ වර්ජන කරා. එතකොට පඩිත් නේ සල්ලිත් නේ. දැන් කියනවා එයා දෙන්නලු හිටියේ. එයා කැබිනට් පේපර් දැම්මත් එයා දැම්මත් නොදැම්මත් එයා සල්ලි වෙන් කරත් නොකරත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එළඹෙන අයවැලේකෙන් වැටුප් වැඩි කිරීමක් සිද්ධ කරනවා අනිවාර්යයි.
එවගේ මේ වන විටත් අපි විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අතිරේක දීමනාවක් දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි කුසිකර්මාන්තයේ වීවගාවේ ඇදෙන ගොවීන්ට රුපියල් 15000ක පෝරසාන ආධාරය 25000 දක්වා වැඩි කරා. දීවරයන්ට බෝට්ටු වෙරළ කොට ගහලා තිබ්බේ ඒ බෝට්ටු ටික නැවත මුහුදට ගෙනියන්න දීවර ජනතාව සඳහා අපි ඉන්ධන සහන ආධාරයක් දුන්නා. ඒ වගේම අපි සරසම් කරමින් තිබෙනවා පාසල් දුවා දරුවන්ට අපි ඒ ලබා දෙන ක්‍රමවේදී සාර්ථක වුණොත් මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්නත් පාසල් ළමයට දීමනාවක් දෙන්න අපි සලසුම් කරලා තියෙනවා. එහෙම හදන්න. මුග රට ගොඩනගන්නකම් ජනතාව බලා ගන්න ඕන. හැබැයි හැමදාම නෙවෙයි. ආර්ථිකය හදලා ජනතාවගේ ජීවිත උසස් වෙනකම් ඒ ජනතාව බලා ගන්න එක රාජ්‍ය වගකීම. අපි ඒ සලසුම් ටික සියල්ල දියත් කරලා තිබෙනවා. ඒ නිසා සමහර අය ඒගොල්ලෝ හීන දකිනවා මාස 3න් වැටේ 6න් වැටේ මතක තියාගන්න මේ රට හදලා මිස ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපසු හරවන්න නොහැකි බව ඒගොල්ලෝ මතක තියාගන්න. ඒ දුකට කියන්න පුළුවන් වැටෙනවා හීන දකින්න පුළුවන් වැටෙනවා ඒවා හීනයක් විතරයි. එනිසා අපි ගමන ඉතාව හොඳින් ආරම්භ කරලා තිබෙනවා. හැබැයි මේක ඉතාමත් විධිමත්ව මෙහෙවීම සඳහා නේද ජනාධිපතිවරයෙකුට සහ ඇමතිවරු දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේකට සමීප දේශපාලන නායකත්වයක් දෙන්න ඕන. මේ ගම්වල මොකද්ද වෙන්නේ කියලා තමන්ගේ දුක්ගෙනවිලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගමේ නියෝජිතය ඉන්න ඕන. එයා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන. කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ මේක කීප දෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම ගත්තාම අපි ඒ ගමත් එක්ක අපේ මන්ත්‍ර මහජන නියෝජිතයගේ සබඳතාවය අපි ශක්තිමත් කරනවා. අන්න ඒ සඳහා හොඳ මහජන නියෝජිත යවන්න ඕන. අපි පෞද්ගලික අංශත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ යම් වැටුප් වැඩිවීමක් ලබා දීම සඳහා. මේ විදිහට මේ සියල්ල අපි කරමින් ඉන්නේ. හරිද? හැබැයි ඒගොල්ලෝ දැන් කලබලයේ තියෙන ඡන්ද දීප අපිට නෙමෙයි යාලට. නේද? ඡන්ද දීප වලට කලබලයක් නැහැ නොදුන්නා කියනවා. මේ තාම නැහෙනි. තාම හොරු ඇල්ලුවේ නැහෙනි. කවුද කියන්නේ? ඡන්ද නොදුන්නු අය. හරිද? නේද? තාම නිකන් මොනවා හරි ප්‍රශ්න කර මේක උනේ නැහෙනි. කියන්නේ කවුද? ඡන්ද අපි ස්තුතිවන්ත වෙනවා. බලනකොට වෙන අයට ඡන්ද දීලා අපි ගැන බලාගෙන ඉඳලා තියෙන්නේ. නේද? වෙන අයට ඡන්ද දීලා අපි හදනකම් බලාගෙන ඉඳපු කට්ටියක්. අපි හැම දිනාටම කියනවා කවුරුවත් කලබල වෙන්න එපා වැඩේ හරියට කරනවා මතක තියාගන්න. හරිද? දූෂිතයන් පිළිබඳ ප්‍රශ්නය කවුරුවත් කලබල වෙන්න එපා. අපිට මතක 2015 දූෂිතයන්ට දඬුවම් දීම සංදර්ශනයක් වුණා. අපි දූෂිතයන්ට දඬුවම් දීම සංදර්ශනයක් නෙවෙයි ඒකේ නීතිය ඉටු කිරීම පිළිබඳ වගකීමක්. ඊට අදාළ දක්ෂ නිලධාරීන් අපි ඒ සඳහා පත් කරා. ඔවුන් පරණ ෆයිල් ඔක්කොම අරගෙන දැන් විමර්ශනය කරමින් තිබෙනවා. අපි ඔවුන්ට ස්වාධීනව දේශපාලන මැදිහත්වීම් වලින් තොරව දේශපාලන බලපෑම් වලින් තොරව ඒ පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සඳහා අපි සහාය දෙනවා. ඒ නිසා කවුරුවත් වැඩිපුර කලබල වෙන්න ඕනේ නැහැ. ඉතා ඉක්මනින්ම ඒ දූෂිතයන් පිළිබඳ ප්‍රශ්නේ අදාළ ආයතන බලා ගන්නවා ඒ පිළිබඳ සාකච්ඡා. හරිද? ඒ නිසා අපි තාමත් ක්‍රමවත් සැලසුම් සහගතව මේ වැඩේ දියත් කරමින් තිබෙනවා. මෙන්න මේ සඳහා අපිට ශක්තිමත් බලයක් ඒ කියන්නේ ගම දක්වා විහිදුණු ශක්තිමත් බලයක් අවශ්‍යයි. ඒ නිසා අපි ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණ තියන සැලසුම් කරනවා. ඒ වගේම ප්‍රාදේශ සභා මැතිවරණත් අපි පැවැත්විය යුතුයි. ඒතොර ජනාධිපති ධුරය තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා, පළාත් සභාව තියෙනවා, ප්‍රාදේශ සභාව තියෙනවා. ගම දක්වා විහිදුණු දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනැගෙනවා. අන්න ඒ දේශපාලන යාන්ත්‍රණය සමීපව ගමේ තියෙන ප්‍රශ්නද, නගරේ තියෙන ප්‍රශ්නද, ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නද අපි සැලසුම් කරනවා. මම දන්නවා මේ මහනුවර විශාල වාහන තදබදයක් තියෙන තැනක්. ගුඩ් ෂෙඩ් වල නේද විශාල බස් නැවතුම්පලක් ඉදිකරන සැලසුම් කරා. ඉවරද වැඩ? ඉවර නෑ. ඒකට අනුගතව තවත් පර්යන්ත ගොඩනගන සැලසුම් කරලා තිබුණා පේරාදෙණිය. තව එකක් කටුගස්සොට, තව එකක් අර තැන්නකුඹුර හරිය.
හැබැයි එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මම පහුගිය දා ඒවගෙනලා සමාලෝචනය කරා. සමාලෝචනය කරන ගුඩ් සෙට් එක ගාව බස් නැවතුම් පොළ ඉදිකරමින් තිබෙනවා. తాවකාලික නතර වෙලා තියෙනවා. කටුගස්තොට තනවත් හොයාගන්න නෑ. පේරාදෙනී සලසුම් කරමින් තිබෙනවා. අන්න ඒ සඳ අවශ්‍ය වෙන මුදල් ඉතා ඉක්මනින් හොයලා මහනුවර වාහන තදබදය ඉවත් කිරීම සඳහා සලසුම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අපි එහෙම සලසුම ඕ අපි ඒ ටික සලසුම් කරමින් තිබෙනවා. ඒ වගේම නේද තව අධිවේගී මාර්ගය අතරමං වෙච්ච තැන් ටිකක් තියෙනවා. අපි ජපාන් තානාපති කාර්යාලයත් එක්ක ගැන කතා කරා. අපි හැම දෙයක්ම ජාතික වශයෙන් කරන්න ඕන වැඩ ටික අපි කරමින් තිබෙනවා. හැබැයි දිස්ත්‍රික් වශයෙන් වැඩ ගොඩක් තියෙනවා. ගමේ ප්‍රශ්න බලන්න, පාරේ ප්‍රශ්න බලන්න. ඉතින් ඒ සඳහා මොකද වෙන්න ඕන කපති වෙන්නේ? ඒවට නායකත්වය දෙන්න පුළුවන්. ඒවට නායකත්වය දෙන්න පුළුවන්. ඒවා මෙහෙවන්න පුළුවන්. ප්‍රාදේශීය පාලනය හදන්න ඕන. දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු වෙන්න ඕන. සමහර අය කරන විපක්ෂයක් හදමු. විපක්ෂයක් මොකටද මේ වෙලාවේ? විපක්ෂයක් මේ වෙලාවේ ඕන වෙන්නේ මේ වගේ කරන වැඩවලට කකුලෙන් අදින්න. මේ වෙලාව වෙන මොකද්ද? මේ වෙලාව වෙන ශක්තිමත් ආණ්ඩුවක්. ශක්තිමත් ආණ්ඩුවක්. එනිසා මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම මන්ත්‍රීවරු සංඛ්‍යාව ජාතික ජනබලවේගයට ලබා දීලා ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සියලුම මානවර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ජනපති අනුර දිසානායක සහෝදරයාට සහෝදරාස්මක ස්තුතිය පුද කරමින් සූදානම් වන්නේ මේ